අයිබුවන් ජනතාව රැවැත්වීම සඳහා ජනතාවගේ චන්ධයිතිය ලබාගෙනනීම සඳහා එහ මෙට ට අත්තං අත්්‍යට පැනපැන යන අද දේශ පාලච්ඥට පිස්ව ලතින් තැම් පිස්සු හැදීගෙන ගලන්ට යනවා පාස්කු පිහාරය, පාස්කු පිහාරය, පාස්කු විින්දිතයන්ගේ ප්‍රශ්නය. ඇයි හත් වලාම මේ නතේ කතා කරන්න දේවල් නැද්ද. මෙටට කතා කරන්න කොපමල් දේවල් තියනවත් ජනතාවගේ ප්‍රශ්න කොපමනතිය නොද. මේ පාස්කු පිහාරින් මියගිය විින්දිතයන්ට, අසාධාරණයක් උනේ නැහැකි කියා, අසාධාණයක් උනේ නැකි කියියා එහන් කාදනනකෑගහනවා මං ජනතාවකෑගහනවා. එතකොට මේ මියගිය අයට යම් සහනයක් අඩුගානේ නිවන් දකිින්ද හරි ශ්‍රයකිත හරියන්ද ලැබේද. සිංහල දමීල මුස්ලිම් කතෝලික සියලු දෙනා පාස්කු පෙහරි කතෝලික පල්ලේදී මිය ගිය. බෝම පොරෙන් මිය ගියා. ඒ සම්බන්ධ ඇත්තවසේ මිස්සල්ලාම ගිහිල්ල අපි බැලුවා කතා කරා ඔක්කොම දැක්කා නුමතුන් ඒ අවස්ථාවත් අපි කිව්වේ මේ පාස්කු ප්‍රහාරයේ බින්ධතියන්ට පුළුවන්තරන් සහන දෙන්න කියලා. දැන් ගම්මම් පිල උදේ ගම්මන්පිල හිටපු අමා්‍යවරයා පුළුවන්තරන් ගෝටාබේ රාජපක්සත් පන්නලා ඉන්දන ටිකත් අර ත්‍රියකුනාමාලයේ සියලු ඉදනට යන්කි ඉටිකත් එක් එක්කා ඇතමට බදු දීලා ඔහු නිදැල්ලේ යන්ද ගියා ඉන්දන ප්‍රශ්නයක් ඇති කර ලංකාවටම ඊළගත රනිල්වෙක්කම විසිංහ මහත්මයයි කාලයේත් මේේතුමාලා ඒකා බද්දල වැඩකටයුටු කරා දැන්ගම්මන් පිළ කියනවා එයාලංඟ තියෙනවලුත් මේ පාසුගු පිහාරේ අවශ්‍ය කරන ලිපිලේ කන ඇයි හත්වලා මේ රනිල් වික්කම සිංහ මහත්මයා ඉන්න කාලේ මේ පාස්කු පෙහාරේ අදාළ ලිපිලේ කන තිබුණේ නැද්ද දුන්නේ නැද්ද. එම රනිල් වික්කම සිංහ මහත්තයා ඉන්න කාලෙත් මේ වගේ දවල් කියන්න්නේ පයේ. මම කාටවත් කවමදාකත් දෝසයක් දෝසවරෝප්පින කිසිම දේශපාන්න පක්ෂට කියරනෑ සත්‍යතාවේ මම කියර තියවා. අද වෙන විටත් මේ වෙන විටත් මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ ප්‍රශ්න රාසියක් තිබෙනවා. මේ සියල්ලු ප්‍රශ්නවලට මේ පාස්කු පෙහාරයම අල්ලගන ඒවා යටගහන්ඩ යන්නේපා. දැම් යටගහන්ඩ යට ගහන්ඩ යට ගහන්ඩ දුපත් මනිස්ුතු ම මේකෙන් තෙන්නේ. දැන් වේදිකාවක් ගත්තත්. මාධ්‍ය රූපවානය හරි නාලිකා බොනයම් නාලිකා බැලුවත් හැමවෙලා පෙන්නන්නේ එකෝ ජාතික ජනබලවේගේ කට්ටියයි. ඒළඟට සමඟ ජනබලවේග. ඊළඟට ඔය උදේ ගම්මම් පිල්ලගේ මේ සාකච්චා තමයි. එතුකර ජනනාජිපිති වෙරයාට කාටරරි වැඩක් කරන්න වෙලාව කවේද. ගංවතුර රකුසායවා ගංවතුර ගැලවා ගංවතුර ආධාරවත් දෙඩ ක්‍රමයක් නෑ මේ ගොල්ලන්ග මේ ප්‍රශ්න නිසා. ඉතිං හත් පලාම යම් ප්‍රශ්නය ඇතින් නං ජනාධිපිටිවරයාසා බතුමාලා සාකච්ඡා කල්ලා මෙම විසදගන්න ඕන නේද ඇයි මේ විසදගඩ බැරි. යම් කෙනෙගේ කකුලෙන් අධින්නට ඉස්සල්ලා ම්මන් පිළ මහත්‍යවෝ බොහොම බුද්ධමත් ඔබතුමා නීතිච මාතයක ඔබතුමා නීතිවේදක් හිටපු අමාත්‍යවරෙක් ඔබතුමාලාගේම සහෝධරය තම අන්ුකුමත්සානායක. ඉතින් මේමගේ අවස්ථාවක මැතිවර තියාගෙන කතා කරන එක සුදුසුද සමහර විට අපට හැඟෙනවා දැන් සෑමකනාටම එල් එන්න පක්ෂයක් නෑ. දැන් ආපස්සත කොහෙට හරි එල් එන්නටමසූදානම. ඇමටිකම නෑ ඇමිටිකම් නිසා අපිට අමාත් දූරයක් මහගෙන් ගණ්ඩ පුළුවන්කම තියාගද මේ කතා කරන්නේ. එසේ නම් මතක තියාගන්න මිරටේ නොයකුත් ආකාරයේ ප්‍රශ්නතිරවා. අද වෙනවිට දිස්ත්‍රික්ක විසි දෙයක සිරු දේශපාන්න පක්ස මේ වෙනවිට ලයිලයියේ සූදාගවා පාර්ලිමිට මැතිවරණයට. ඒ මනිසුන්ටුවත් මේකෙන් වැඩක් කරන්න හම්බේද. ඔබතු මාලා වගේ ඇය ආපස්සට පාල්ලිමෙන්ටට ජනතාව යැව්වොත්තයම මහා විශාලබසයෙන් මෙට ඒ ප්‍රශ්නය ඇතින මතකන අර විමල් වීරවන්ස මහත්මය දවසා කර. මාන මෙහිමික කොමිසමැලකදගල්ලා නිදාග නිදල්ලා ආන්තිනර් මහින්ද රාජ පක්තඇවෙල්ලා කුක්කු පෝවෙලා කුක්කු පෙවුවට පස්සේ අනේ ඕට පාන ඇවිල්ලා. යින්ද රජ පක්ෂ ල කුක්කු තිබද අපිදන්න, ුක්කු පෙව්වා. ඉටං ඒ වගේ උපතුමාත් ඒ වගේ උද්ගෝධයයක් කර මොනහරි න මාරන්තික උපවාදයක් කරද. අනුඩ ඇවෙල්ලා ඔපතු මාට කුක්කු දේ මෙන්න කුක්කුටික බී පන්ගේලා. දේයි බලින්ද ස්තුතියි.